සුබ දවසක්. මම කසුන් ශානක වෘත්තිමය වශයෙන් ෆැෂන් සහ වෙඩින් ෆොටෝග්‍රැෆර්. ඇතට මම මේ වීඩියෝ එකක් හදන්න තීරණය කරේ ගොඩක් කටියට ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නැත්නම් ෆොටෝග්‍රැෆර්ස්ලා අතර තියෙන කම්පිටිෂන් එකක් ගැන. ඒ කියන්නේ සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා මිල අධිකයි ඒගොල්ලන්ගේ බජට් එක, තවත් ෆොටෝග්‍රැෆර්ස්ලා ඉතාමත් ගාණ අඩුයි. මේක මොකද්ද මේ ප්‍රශ්නේ කියලා පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම හැදුවේ. ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න, ප්‍රශ්න තියෙනවා නම් ඕන දෙයක් අහන්න මාව කන්ටැක්ට් කරන්න. ඇත්තටම ඔගොල්ලොන්ගේ වෙඩින් එකට ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් අවශ්‍ය ඇයි? මේකට හේතු ගොඩක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඒ ෆොටෝග්‍රාෆර්ගේ බැකප් සිස්ටම් එක. අනිත් කාරණාව තමයි ඒ ෆොටෝග්‍රාෆර්ව ඕන වෙලාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ ෆොටෝග්‍රාෆර් නැති වුණත් ඕන වෙලාව ගිහලා තමයි ඇල්බම් එක වැඩි ඉවර කරගන්න පුළුවන් වීම. අනිත් එක තමයි ඕන විදිහට මේ ෆොටෝග්‍රාෆර්ත් එක්ක කෝඩිනේට් කරන්න පුළුවන්, කන්ටැක්ට් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඇත්තටම මම ඒක මුලින් ඉඳලා පටන් ගන්නවා. දැන් බැකප් සිස්ටම් එක ගමු. ඕගොල්ලන්ගේ වෙඩින් එක ඇත්තටම ලක්ෂ ගානක් වියදම් කරලා තමන්ගේ හොඳම දවස මෙමරි එකක් විදියට ඕගොල්ලෝ කරනවා. ඕගොල්ලන්ගේ බැකප් සිස්ටම් එක ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලා සාමාන්‍ය ලොකේෂන්ස් දෙකක බැකප් කරනවා. ඒ කියන්නේ එකක මොකක් හරි ක්‍රෑෂ් එකක්, ඩැමේජ් එකක් නැත්නම් හොරකම් කරගෙන ගියොත් හරි පිච්චුනොත් හරි තවත් එයාට බැකප් සිස්ටම් එකක් තියෙනවා. මම පර්සනලි සර්වර් එකක් වෙනම මගේ ස්ටුඩියෝ එකේ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි හැම වෙඩින් එකක්ම වෙනම එක්ස්ටර්නල් බැකප්ස් වල බැකප් කරනවා. ඒකට හේතුව තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ සෙකන්ඩ් ඔප්ෂන් එකක් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් වුණාම සිද්ධ කරන්න. මොකද වෙඩින් එකක් කියලා කියන එක සෑහෙන ලොකු දෙයක්. ඉතින් ඒ දේ අපි දැනගන්න ඕනේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට ඒ දේවල් ආරක්ෂා කරන්න. හැබැයි යම් අවස්ථාවල මෙහෙම දේවලුත් එනවා. අපේ මෙමරි කාඩ්, අපේ ලැප්ටොප්, අපේ කම්පියුටර්ස් ගොඩක් වෙලාවට මේ වෙඩින් එකට එන අය හොරකම් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ වෙලාවට ඔගොල්ලෝ වෙඩින් එකේදී තමන්ගේ වෙඩින් ආරක්ෂාව සහ සිකියුරිටි කැමරා හෝල් එකේ තියෙනවද, මේ වගේ දේවල් ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඕගොල්ලොන්ට දැන් වෙඩින් එකක් අරගෙන ඉවරුණාට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් වෙන්න ඕනේ හැමතිස්සම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඕගොල්ලෝ හයර් කරා නම් එයාගේ අනිවාර්යෙන් ගෙදරට ගිහිල්ලා හෝ එයාගේ ස්ටුඩියෝ එකේ එයා නැති වුණත්, අදාළ ඕන මේන් ෆොටෝග්‍රාෆර් නැති වුණත් තමන්ගේ කාර්ය කරගන්න පුළුවන්ද කියලා. උදාහරණයක් මම කියන්නම්. දැන් ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල් නැත්තම් ස්ටුඩියෝ එකේ ඕන බිසි වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ස්ටුඩියෝ එකේ නැති වුණාම මේන් ෆොටෝග්‍රාෆර් ඒ කියන ග්‍රැෆික් ඩිසයිනර්ව හෝ වෙනත් පුද්ගලයෙක්ව හම්බ වෙලා ඒක වැඩ කරන්න පුළුවන්, නැත්නම් තමන්ගේ අවශ්‍ය කාර්ය කරගන්න පුළුවන්ද කියලා දැනගන්න ඕනේ. අනිත් එක තමයි අන්ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලා ඔයගොල්ලෝ හයර් කරොත් තමන්ගේ වෙඩින් එකට එයා තවත් ජොබ් එකක් කරන ගමන් තමයි ඔයාගේ වෙඩින් එක කරන්නේ. එතකොට ඒක ඕගොල්ලොන්ට හරි අන්කම්ෆර්ටබල් වෙන්න පුළුවන්. මොකද ඒක එයා ප්‍රයොරිටි එක දෙන්නේ ඔයාගේ වෙඩින් එකට නෙමෙයි, ඔයාගේ ඇල්බම් එකට නෙමෙයි, ඔයගලගේ ඔයාගේ ඩේටා ගැන නෙමෙයි, එයාගේ ජොබ් එකට. එයා බැංකේක හෝ වෙනත් ඕනම දෙයක්. මොකද දැන් ගොඩක් කට්ටිය ෆොටෝග්‍රාෆර්ස්ලා කරන්නේ ලක්ෂකහමාරක් දෙකක් දීලා කැමරාවක් ගත්තම ඒගොල්ලෝ වෙඩින්ග්ස් ෂූට් කරන්න පටන් ගන්න, ඉවෙන්ට් ෂූට්ස් කරන්න පටන් ගන්නවා. නමුත් ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් නැහැ. මොකද හේතුව එයාට වෙනම වෘත්තියක් තියෙනවා. එයා ෆොටෝග්‍රාෆි කියන එක දිගටම කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් වෘත්තිමය ඡායාරූප ශිල්පියෙක් ඔයගොල්ලෝ ඔයගලඟ වැඩේට හයර් කරත් අවුරුදු 10ක් ගිහිල්ලා හරි එයා කරන්නේ ෆොටෝග්‍රාෆි. එතකොට අනිවාර්යෙන් එයාගේ බැකප් එක අවුරුදු 10ක් ගියක් තියෙනවා. නමුත් අන්ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඔයගොල්ලෝ හයර් කරොත් ෂුවර් කරන්න බෑ. එයා අද ෆොටෝග්‍රාෆි දාලා හෙට රට යන්න පුළුවන්. අද ෆොටෝග්‍රාෆි දාලා වෙන ජොබ් එකකට යන්න පුළුවන්. ඕගොල්ලන්ට ආයව කන්ටැක්ට් කරගන්න බැරි වෙන්න පුළුවන්. සහ සිම් මොන වුණ දෙයක් පාවිච්චි කරන්න ඉවත් කරන්න පුළුවන්. නමුත් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් එයා උත්සාහ කරන හැමතිස්සෙම තව දවසක වෙඩින් එකක් ගන්න, තව ඉස්සරහට තමන්ගේ වෘත්තිය ගිනියන්න, සහ තමන් ෆොටෝග්‍රාෆි හරියට කළොත් තමයි තමන්ගේ ක්ලයන්ට් හොඳ සාධාරණයක් ඉෂ්ට කළොත් තමයි එයාට තව වෙඩින් එකක් හම්බ වෙන්නේ. ඒක නිසා ප්‍රොෆෙෂන වෘත්තිමය ඡායාරූප ශිල්පියෙක් හයර් කරනකොට අන්න ඒ ගැන දෙපාරක් නෙමෙයි 3-4 පාරක් සිතිය යුතුමයි. ඒ වගේම ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලෝ හයර් කරන්නේ ෆොටෝග්‍රාෆර් කෙනෙක්ද කැමරමන් කෙනෙක්ද කියලා. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රෆ කෙනෙක් වුණාම එයා ආටිස්ටික් කෙනෙක් වෙන්න පුළුවන්. එයා ක්ලෝස් අප් හරි වයිඩ් හරි එයා ගන්න එක ඇත්තටම හොඳ මූවමන්ට් එකක්. එයා මෙමරි එකක්. නමුත් කැමරමන් කෙනෙක් කියන්නේ එහෙම නෙමෙයි. එයා දන්නේ කැමරාව අරගෙන ක්ලික් කරගෙන යන්න විතරයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් කොන්සර්ට් එකක ආටිස්ටික් ලුක් එකක් නෙමෙයි එන්නේ. එයා ඉවෙන්ට් එක කවර් කරන ෆොටෝග්‍රෆ කෙනෙක්. කියන කැමරමන් කියන කැමරාව තියෙන නිසා එයා නිකන් ෆ්‍රේම් එකක් ගහන විතරයි, ගෲප් ෆොටෝස් ගහන විතරයි කරන්නේ. ඉතින් ඔය ෆොටෝග්‍රෆර් කැමරමන් අතරයි ලොකු වෙනසක් තියෙනවා. නමුත් ෆොටෝග්‍රාෆ් උත්සාහ කරන්න පුළුවන් තරම් තමන්ගේ ෆ්‍රේම් එකෙන් අලුත් දෙයක් දකින්න. ඒ වගේම තමයි මේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් දන්නවා කොහොමද ඉවෙන්ට් එක හැන්ඩල් කරන්නේ කියලා. එයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක අනුව එයා දන්න ඉවෙන්ට් එක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. එයා දන්න ලොකේෂන් එකකට ගිහම කොහොමද මේ ලොකේෂන් එකට ෂොට් එක කපල් එකයි ලොකේෂන් එකයි මර්ජ් කරන්නේ කියලා. නමුත් අන්ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලා නැත්නම් ළඟදි කැමරාවක් ගත්තෝ බිගින කට්ටිය කරන්නේ ෆොටෝස් ටිකක්, ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලාගෙන් ෂොට්ස් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ පෝස් එකට ඉන්න, මේ පෝස් එකට ඉන්න කියලා කපල් එකට පෝස් එක පෙන්නන. හැබැයි ඒක ගොඩක් වෙලාවට ලොකේෂන් එකත් එක්ක මැච් වෙන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ හයර් කරනකොට ප්‍රොෆෙෂනල්ද අන්ප්‍රොෆෙෂනල්ද, එයාගේ වෘත්තිය මොකක්ද, එයා ඇත්තටම ස්ටඩි කරනවද නැත්නම් මොකක් හරි කොලෙජ් එකක ඉන්න ගමවාගේ ජොබ් එක කරනවද, මේ ෆොටෝග්‍රෆි කරනවද කියලා අනිවාර්යෙන් දෙපාරක් තුන් හතර පාරක් නෙමෙයි කීප වතාවක් හිතලා බලන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා දැන් කොලෙජ් එකක ඉගෙන ගන්නකම යුනිවර්සිටි යනකම තමයි ෆොටෝග්‍රෆි කරන්නේ. ඒ අතරතුරේ තමයි වෙඩින් කරන්නේ. දැන් ඔයගලගේ වෙඩින් එක කාලෙට එයාට එක්සෑම් හෝ ට්‍රේනින් හෝ මොන හරි වැටුණොත් ඔයාගේ ප්‍රොජෙක්ට් එකට නෙමෙයි ඔයාගේ වැඩේට නෙමෙයි එයා ප්‍රයොරිටි එක දෙන්නේ එයාගේ වැඩේට. මොකද ඒගොල්ලෝ ගේ ඩ්‍රීම් එක ඒක එයාට අවශ්‍ය නැහැ. ඔයාගේ වෙඩින් එක කළත් එකයි ඉස්සරහට වෙඩින් එකක් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් එහෙම නෙමෙයි. හැමතිස්සෙම උත්සාහ කරන්නේ තමන්ගේ ඩියුටි එක හරියට කරන්න. ඉවෙන්ට් එකක් කවර් කරනකොට අනිවාර්යෙන් ෆොටෝග්‍රාෆර්ස්ලා දෙන්නෙක් මම රෙකමන්ඩ් කරනවා. අනිවාර්යෙන් ක්‍රවුඩ් එක 250කට වැඩින් ඉන්නවනම් ෆොටෝග්‍රාෆර්ස්ලා දෙන්නෙක් අනිවාර්යයි. මොකද ෂොට්ස් මිස් වෙන්න පුළුවන්. මොකද සිංගල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් අනිවාර්යෙන් එයාගේ ඩියුටි එක කරන්නේ සෙටි බෑගේ ගාව සහ කපල් එකත් එක්ක. නමුත් අපි ගෙස්ලාගේ අතරේ කැන්ඩිඩ් ෂොට්ස්, ඒගොල්ලොන්ගේ ෆීලිංස්, ඒගොල්ලෝ ඉවෙන්ට් එක රස විඳින විදිහ, ඒගොල්ලෝ කොහොමද කපල් එකත් එක්ක මූව් වෙන්නේ, කොහොමද ඒගොල්ලෝ යාළුව කතා බහ කරන්නේ, මේ ෂොට්ස් එක ඔයාට මිස් වෙන්න පුළුවන්. මොකද ඒක නිසා අනිවාර්යෙන් මම සජෙස් කරන ෆොටෝග්‍රාෆර්ස්ලා දෙන්නේ. ඒ වගේම තමයි යම් හේකින් එක ෆොටෝ කැමරාවක මොකක් හරි ඉෂ්‍යු එකක් ආවොත් එම අපිට අනිවාර්යයෙන් සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙනවා. මේ නිසා ෆොටෝග්‍රාෆර්ස්ලා දෙන්නේ හයර් කරන එක අනිවාර්යයි. යම් මුදලක් වැඩෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ගේ ඉවෙන්ට් එකට ඒක සෑහෙන බලපානවා. ඒ වගේම තමයි දැන් ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එක හදන්න ප්‍රධානතම හේතුව වුණේ මේ මුදල පිළිබඳව. ඉතින් අර මම කිව්ව වගේ ඉවෙන්ට් එකක් අපි කරනකොට ෆොටෝග්‍රාෆර් කෙනෙක් හයර් කරනකොට එයාගේ කැමරාව ගැන, එහෙම නැත්නම් එයාගේ බ්‍රෑන්ඩ් නේම් එක ගැන, එහෙම නැත්නම් එයා පාවිච්චි කරන කැමරා, කම්පියුටර්ස්, එයාගේ ස්ටාෆ් එක මේන්ටේන් කරන්න සහ එයාගේ ක්වලිටි එකට තමයි මිල අධික වෙලා තියෙන්නේ. සමහරු ඉන්න ඒගොල්ලන්ට ස්ටුඩියෝස් නැහැ, ඒගොල්ලන්ට ස්ටුඩියෝ අවශ්‍ය නැහැ, එහෙම නැත්නම් ඒගොල්ලෝ තව ජොබ් එකක් කරන ගමන් කරන්නේ අමතර ආදායමක් ඉදිරියට තමයි ෆොටෝග්‍රාෆි කරන්නේ. පොඩි ගාණක් දීලා කැමරාවක් ගන්නවා, මේ කැමරාවෙන් ඒගොල්ලන්ට ලොකු ක්වලිටි එකක් අවශ්‍ය නැහැ, ඒගොල්ලන්ට ඕනේ යමුක්සි ගාණක් හොයාගන්න. මේ හේතුව නිසා එක පුද්ගලයෝ කට්ටියක් ගාණ අඩුයි, තවත් පුද්ගලයෝ කට්ටියක් ගාන වැඩි. ඒ වගේම තමයි ප්‍රින්ටිං ක්වලිටි එක, ෆ්‍රේම් ක්වලිටි එක සහ ස්ටාෆ් එක මේන්ටේන් කරන එක. දැන් ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් එයාට වෙනම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඉන්න, එයාට වෙනම වීඩියෝග්‍රාෆර් කෙනෙක් ඉන්න, එයා ලක්ෂ ගාණක් වියදම් කරලා සර්වර්ස් හදනවා, බෑකප් සිස්ටම්ස් හදනවා. මොකද ඔයගොල්ලෝගේ එක වෙඩින් එක සාමාන්‍ය ගිගාබයිට් 100ක් 200ක් විතර එනවා. ඉතින් අපි රෝ ෂූට් කරනකොට සාමාන්‍ය එක ෆොටෝ එකක් කැමරාවක මෙගාබයිට් 40ත් 50ත් අතර වෙනවා. ඉතින් සාමාන්‍ය ෆොටෝ 600ක් විතර ගහන ගිගාබයිට් 32ක් අනිවාර්යෙන් ඕනේ. ඉතින් හිතන්න ෆොටෝ 1000ක් විතර ගහනකොට ගිගාබයිට් අනිවාර්යෙන් 64ක් ඕනේ. ඉතින් අපි වෙඩින් ප්‍රී ෂූට් හෝම් කමෙන් 3ක් වගේ කර ෂූට් කරොත් එහෙම අනිවාර්යෙන් ගිගාබයිට් 200ක් 300ක් ඕනෙමයි. ඉතින් මේ වගේ බෑකප් සිස්ටම් හදන්න දැන් ගිගාබයිට් 200ක් දැන් මට මම බෑකප් කරන විදිහට මම සර්වර් එකේ වෙනම බෑකප් කරන, ඒ බෑකප් එක වෙනමම ආයේ වෙනම ලොකේෂන් එකක
බැකප් කරන මොකද වෙනම එන්වයර්මන්ට් එක බැකප් කරොත් එනිකන් අර ගම් වතුරක් ඇවිල්ලා සර්වර්ස් යට උනායි කියලා හිතමු. නමුත් මගේ වෙනම සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඩේටා සේෆ් කරගන්න සහ මේ වගේ හැම දෙයක් නිසාම මේන් ෆොටෝ නැත්තම් මේ වගේ දේවල් නිසා ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලාගේ රේට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලා කපල් එකට ඩිස්ටර්බ් කරන්න මට තැන්ක් යූ කාඩ් එක ගේන්න යන්න ඕනේ, මට අරයට ට්‍රාන්ස්පෝර්ට් එක ඕනේ, මට මෙහෙට ට්‍රාන්ස්පෝර්ට් එක ඕනේ, මේ වගේ දේවල් වෙනුවෙන් ඩිස්ටර්බ් කරන්න එයා ඒ ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ පැකේජ් එකට. නමුත් අන්ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලාට වෙනම වාහනයක් යවන්න ඕනේ වෙඩින් එකට, ඊට පස්සේ තැන්ක්යූ කාඩ් එකට වෙනම වාහනයක් දෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවකදී ඕගොල්ලොන්ට හරි කරදරයි. කපල වෙඩින් එක දවස ෆොටෝග්‍රාෆර්ස්ට වෙහිකල් රෙඩි කරන එක හරි කරදරයි. ඒගොල්ලන්ට ඒ වගේ දේවල් හිතන්න වෙලාවක් නැහැ. ඒ වගේම තමයි අන්ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලා දන්නේ නැහැ ඉවෙන්ට් එකක් ආවම ප්‍රශ්නය මොකක් හරි හිතන්නක වෙලාව හිර උනායි කියලා. අපි හිතමු කපල් එක බියුටිෂියන්ගේ හෝ වෙනත් හේතුවක් නිසා පරක් වෙන බ්‍රයිඩ්. නමුත් ඒ වෙලාවේ කොහොමද කපල් එක කාම් ඩවුන් කරලා බ්‍රයිඩ්ව රිලැක්ස් කරලා ග්‍රූම රිලැක්ස් කරලා, මොකද ඒ වෙලාවට ඒගොල්ලෝ සෑහෙන හිර වෙනවා, ඒගොල්ලෝ හරි කලබල වෙනවා. මේ වගේ දේවල් නැති කරලා කොහොමද ඉවෙන්ට් එක බැලන්ස් කරලා ෆොටෝස් අනිවාර්ය ෂොට්ස් එක දාගෙන විනාඩි කිහිපයක් ඇතුළත කොහොමද ලොකේෂන් එක යන්නේ. මේ වගේ දේවල් ප්ලෑන් කරන්න නම් අනිවාර්යෙන් එයා වෘත්තිමය ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඕනේ. වෙඩින් 100ක් 200ක් ෂූට් කරලා කවර් කරලා එයාට එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් නිසා තමයි වැඩි මුදලක් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලා අය කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දෙපාරක් හිතන්න ෆොටෝග්‍රාෆර් කෙනෙක් හය කරනකොට ඔයගොල්ලෝ ඇත්තටම වියදම් කරන එක සාධාරණ නැද්ද කියලා. මොකද ඔයගොල්ලෝ ලක්ෂ ගාණක් වියදම් කරනවා, ඔයගොල්ලොන්ගේ මෙමරි එක එයා ස්ටෝර් කරගන්නවා. අනිත් එක ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න, වෙඩින් එක ඉවරලා මාස දෙකක් අවුරුද්දක් දෙකක් තුනක් යනකම් ගනුදෙනු කරන්නේ කාත් එක්කද? ෆොටෝග්‍රාෆර්ත් එක්ක. ඇයි? ඔයගොල්ලන්ගේ මෙමරි එක එයා ගාව තියෙන නිසා. ඔයගොල්ලන්ගේ ලයිෆ් එක, ඔයගොල්ලන්ගේ ආසම ෂොට්ස් එක තියෙන්නේ මේන් ෆොටෝග්‍රාෆර් ගාව නිසා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තව දෙයක් හිතුවද, ඒ තමයි යම් හේයකින් ඔයගොල්ලන්ගේ ෆොටෝග්‍රාෆර්ට ජීවිතහානියක් හෝ අසනීපයක් වුණොත් වෙඩින් එකට ඉස්සෙල්ල දවසේ එයාට ටීම් එකක් හිටියේ නැත්නම් ඔයගොල්ලන්ගේ වෙඩින් එක දවසට මොනවද කරන්නේ? එතකොට අනිවාර්ය ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ගාව සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් තව දෙයක් මම මතක් කරන්නද, ඔයගොල්ලන්ගේ වෙඩින් එකෙන් පස්සේ ප්‍රධාන ෆොටෝග්‍රාෆර් අතවා ජොබ් එක දෙන ෆොටෝග්‍රාෆර්ට ජීවිතහානියක් වුණොත්, ෆොටෝ ටික ගත්තටත් පස්සේ වෙඩින් එක ඉවරුණටත් පස්සේ ඔයගොල්ලෝ මොනවද කරන්නේ? ඔයගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඇයි? ඔක්කොම ස්ටූඩියෝ එකේ වෙඩින් ගැන ඔක්කොම දන්නේ මේන් ෆොටෝග්‍රාෆර්, ස්ටෝ කරන තැන් පාස්වර්ඩ් ඒ ඔක්කොම දන්නේ මේන් ෆොටෝග්‍රාෆර්. නමුත් ඔයගොල්ලෝ ස්ටූඩියෝ එකට නැත්තම් ටීම් එකකට නැත්තම් ස්ටාෆ් එක කිහිප දෙනෙක් ඉන්න ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට ඔයගොල්ලෝ වැඩේ දුන්නොත්, ඔයගලන් ජොබ් එක දුන්නොත් ඔයගොල්ලන්ට අඩුම තරමේ ෆොටෝස් ටිකවත් හම්බ වෙනවා. ඔයගොල්ලන්ට අද වෙනකම් මේ දේ හිතුණාද? ඒක නිසා අනිවාර්යෙන් කවදාවත් ඔයගොල්ලෝ බජට් එක බලන්න, හැබැයි අනවශ්‍ය ලෙස බජට් අඩුයි කියලා ජොබ්ස් දෙන්න එපා. තමන්ගේ වෙඩින් එකට ඒ වගේ කෙනෙක්ව හයයකට ගන්න එපා. මොකද දැන් ගොඩක් ෆොටෝග්‍රාෆි කරන කටිය ෆෑන් පේජ් එකක් හදාගත්ත ගමන්, කැමරාවක් ගත්ත ගමන්, මොඩල්ස්ලා දෙන්නේ ෆොටෝස් මොඩල්ස්ලා දෙන්නේ දාලා ෆොටෝෂූට් එකක් කරපු ගමන් එයා ෆොටෝග්‍රාෆර් කෙනෙක්, එයාට බිස්නස් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා ලොකු දෙයක් මේකේ තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අදම කල්පනා කරලා බලන්න, ඔයගොල්ලන්ගේ ෆොටෝග්‍රාෆර්ට මේ තරම් ස්ටාෆ් එකක් ඉන්නද, මේ වගේ දේවල් කරන්න හැකියාවක් තියෙනවද කියලා. දැන් හිතනව නේද, සමහරක් විට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වෙඩින් එක රුපියල් 15,000ක් 20,000ක් 30,000ක් 40,000ක් හෝ 50,000ක් අඩු නිසා වෙන ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට දෙන්න ඇති. එහෙම දුන්න නේද? එතකොට දැන් හිතලා බලන්න, ඔයගොල්ලෝ අරයා 50,000ක් වැඩිපුර ගන්න එක පාඩුයිද ලාභයිද? මෙයා ගාණ අඩු කරන්න ඇති හේතුව මොකද්ද? ඔයගොල්ලෝ කවදාවත් එහෙම හිතුවද? ඇයි ඔයගොල්ලෝ තව එක්කෙනෙක් ලක්ෂකමාරක් පැකේජ් එක කියදී තව එක්කෙනට ලක්ෂයකට දුන්නේ? කල්පනා කරලා බැලුවද? ඔයගොල්ලෝ දන්නවද ඇයි හේතුව කියලා? නැහැ. මෙන්න මේ කාරණා තමයි හේතුව. ඉතින් අදම ඔයගොල්ලෝ දෙපාරක් හිතන්න, සමහරක් විට රුපියල් 10,000ක් හෝ 15,000ක් හෝ පොඩි ගාණක් ඔයගොල්ලෝ තව කාට හරි ඇඩ්වාන්ස් කරලා ඇති.
ෆේස්බුක් එකේ දැකපු ෆොටෝග්‍රෆ කෙනෙක්ට. නමුත් එයාගේ ඕවර්වියු එක බලන්න, එයාට ස්ටුඩිය එකක් තියෙනවද? ස්ටුඩිය එකක් මා ලොකු ස්ටුඩිය එකක් අවශ්‍ය නැහැ. නමුත් අඩුම තරම එයාගාව ස්ටාෆ් එක එක්කෙනෙක්ෝ දෙන්නෙක්ෝ වැඩ කරනවද කියලා බලන්න. යම් හේකින් එයාට ජීවිතහානියක් වුණොත් එහෙම ඕගොල්ලන්ට අඩුම තරම් ෆොටෝස් ටිකවත් ගන්න පුළුවන්ද කියලා බලන්න. මොකද මේක වෙඩින් එක දවස වෙනකන් නෙමේ තියෙන්නේ. ඕගොල්ලෝ අවුරුදු දෙක තුනක් යනකම් මේ සමහර අවස්ථාවලදී ෆොටෝග්‍රෆර්ත් එක්ක ඩීල් කරන්න වෙනවා. මොකද අවුරුදු දෙක තුනක් කියලා කියන්නේ සමහරලාට ෂූට් වෙඩින් එක ඉවරෙච්ච ගමන් කපල් එක රට යනවා. බැකප් එක ගන්නත් බැරි වෙනවා. එතකොට ඔය අවුරුදු දෙකකට පස්සේ තමයි ඇවිල්ලා බැකප් එක ඉල්ලන්නේ. මේ හේතුව නිසා ඕගොල්ලෝ අනිවාර්යෙන් ඕගලන් ෆොටෝග්‍රෆර්ව හය කරනකොට දෙපාරක් තුන්පාරක් නෙමෙයි කිහිප වතාවක් හිතන්න. ෆ්ලවර් ඩෙකරේෂන් කරන කට එතනින් ඉවරයි. බියුටිෂියන් වෙඩින් එක දවස වෙනකන් විතරයි. හොටෙල් එක ඕගලන් වෙඩින් එක දවස වෙනකන් විතරයි. නමුත් ෆොටෝග්‍රෆර් කොච්චර කල් ඉන්නවද කියලා ඕගොල්ලෝ අනිවාර්යෙන් හිතන්න. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ ඔගලන්ගේ වෙඩින් එක ඉවරලා කොච්චර කාලයකට පස්සේද කියලා හිතන්න. හැම තිස්සෙම උත්සාහ කරන්න වෙඩින් එක ඉවරෙච්ච ගමන් ෆොටෝස් ටික ගන්න. ඒක ඔයගොල්ලන්ගේ අනාගතයට පහසුයි. රිස්ක් එක අඩුයි. මොකද ෆොටෝස් ටික තියෙනවා නම් අපිට ඇල්බම් සෝනේලා ගහ ගන්න පුළුවන්. නමුත් ෆොටෝස් ටික ලොස්ට් වුණොත් ඔයගලන්ට කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් ඇත්තට මට මේ වීඩියෝ කරන්න ඕන උනේ මේ කාරණා ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. මං හිතන ඔයගලන්ට මොකක් හරි අදහසක් එන්න ඇති කියලා. ඉතින් මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. පල්ලෙහා තියෙනවා මගේ කන්ටැක්ට් නම්බර්ස්. අවශ්‍ය දේවල් තියෙනවා නම් මට කතා කරන්න දැනගන්න. ඉතින් තවත් වීඩියෝකින් ඔයගලන්ට හම්බ වෙනකන් සුබ දවසක්.